සෝවියට් සමූහාණ්ඩුව කාලයක් ලෝකයේ බලවත්ම රාජ්‍යයයි. 1917 රුසියානු විප්ලවයෙන් පස්සේ රාජ්‍ය රැසක ඒකාබද්ධ වීමකින් 1922 දෙසැම්බර් මාස 30 දින පිහිටවනු ලැබූ මේ විශාල රාජ්‍ය කිලෝමීටර් 10,000ක් පුරා විවිධ ටයිම් සෝන්ස් 11ක් පසු කරමින් නැගෙනහිර සිට බටහිරටත් කිලෝමීටර් 7200ක් උතුරේ සිට දකුණටත් විහිදී තිබුණා. සෝවියට් දේශව අයත්ව තිබූ භූමි කලාප සඳහන් කළොත් නැගෙනහිර යුරෝපයේ විශාල කොටසක් උතුරු යුරෝපයේ සහ බටහිර ආසියාවේ කොටස බැගින් මෙන්ම සම්පූර්ණ උතුරු ආසියා කලාපය සහ මධ්‍යම ආසියාතික කලාපය එයට අන්තර්ගතව තිබුණේ. සෝවියට් දේශයේ අගනුවර වුණේ මොස්කව්. හරියටම කිව්වොත් වර්තමාන රුසියාවේ අගනුවර තමයි මුළු සෝවියට් දේශයේම අගනගරය වුණේ. රටවල් 15කට ආසන්න ප්‍රමාණයක් එක්ව නිර්මාණය වූ සෝවියට් දේශයේ පළමු දේශපාලන නායකයා වුණේ ලෙනින්. මිකායිල් කලිනින් එහි පළමු නායකයා වුණා කියලත් සමහර වාර්තා ප්‍රකාශ කරනවා. මේ කොහොම වුණත් දෙවන ලෝක මහා යුද්ධය වෙනුවෙන් සෝවියට් දේශයේ මෙහෙයවුවේ ජෝසප් ස්ටාලින්ගේ නායකත්වය යටතේ. සෝවියට් දේශයට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ පෝලන්තය, රුමේනියාව, බල්ගේරියාව සහ නැගෙනහිර ජර්මනිය යන රාජ්‍යත් එක් වුණා. මේ අනුව විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබූ අසීමිත සම්පත් සහිත ඉතාම බලවත් රාජ්‍යයක් ලෙසයි සෝවියට් දේශය පැවතුනේ. කොමුණත් සෝවියට් දේශයේ බිඳ වැටීම සිදු වූයේ 1991 වර්ෂයේ දෙසැම්බර් මාස 26 වන දිනයි. එයට කොමියුනිස්ට් පාලනයේ කාලයක් තුල පැවති විවිධ දුර්වලතා වගේම බටහිර රාජ්‍යනියත් එළඹුණු විවිධ රහසිගත බලපෑමුත් හේතු කාරණා වුණා. ඉතින් විශ්මලෝකයෙන් අද අපි ඔබ වෙතට ගෙන එන බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ බලවත්ම රාජ්‍යයක් ලෙස වසර 70කට අධික කාලයක් පැවති සෝවියට් දේශය පිළිබඳව ඔබ කවදාවත් අහලා නොතිබුණු විශ්මිත කරුණු අටක් පිළිබඳවයි. රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 8 1923 සෝවියට් දේශයේ උපන් පිරිමි දරුවන්ගෙන් 80%ක් යුද්ධයේදී මිය ගියා. සෝවියට් දේශය දෙවන ලෝක යුද්ධයෙන් අසීමිත ලෙස බැටකෑ රාජ්‍යයක්. සෝවියට් වරුන් ජර්මන් හමුදා විනාශ කරමින් නැගෙනහිර දෙසින් බර්ලිනයට ළඟාවන විට සමස්ත සෝවියට් දේශයේ ජීවිත මිලියන 26කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වී තිබුණා. සෝවියට් සෙබළුන් 186ක් මිලියන 11 අතර පිරිසක් දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය බව 90 දශකයේ කරන ලද සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙනවා. ඒ සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කරන ලද සමීක්ෂකයන් සොයාගත් ඉතාම ශෝකජනක කාරණයක් තමයි 1923 දී සෝවියට් දේශයේ උපන් පිරිමි දරුවන්ගෙන් 80%ක් යුද්ධයට සම්බන්ධ වෙලා යුද්ධයේදී ජීවිතක්ෂයට පත් වුණා කියන කාරණය. යුද්ධයේ තරුණතම වකවානුවේ වයස 16ට වැඩි බොහෝ පිරිමි දරුවන් යුද්ධයට සම්බන්ධ වුණු බවයි සඳහන් වන්නේ. ඒ අතරින් 1923 උපන් පිරිමි දරුවන්ට සිදුවුණු ඛේදවාචකය සෝවියට් ඉතිහාසයේ නොමැකෙන සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ. අංක 7 වමත් කරුවන්ට සෝවියට් දේශයේ තැනක් ලැබුණේ නැහැ. සෝවියට් දේශයේ පාසල්වල දරුවන්ට දකුණතෙන් ලිවීමට ඉගැන්වීමට පාසල් බලධාරීන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ. වමත් කරුවන් ලෝකයේ පුරා එතරම් සුලභ නොවුනත් සෝවියට් දේශය තුළ ඒ දුර්ලභ බවට තැනක් ලැබුණේ නැහැ. ඔවුන් සැලකුවේ ඒ සුදුසු නොවන දෙයක් ලෙසයි. මේ නිසා සෝවියට් දේශය තුළ ඒ වකවානුවේ වමත් කරුවන්ට රැකියා අවස්ථා පවා ලැබුණේ ඉතාම සීමිත වශයෙන් බවයි පැවසෙන්නේ. දරුවන් වමතෙන් ලිවීම සහ වැඩ කිරීම කුඩා කාලයේ සිටම වළක්වන ලෙස සෝවියට් නායකයන් පාසල් ගුරුවරුන්ට උපදෙස් ලබා දී තිබුණා. සෝවියට් පාලනය වමත පිරිසිදු නැති අතක් ලෙසයි සැලකනු ලැබුවේ. මේ නිසා වමතින් වැඩ කිරීමට හුරු වූ පුද්ගලයන්ට සමාජය තුළ රැකියා නොලැබෙන තත්ත්වයක් සහ සමාජය තුළ පිළිගැනීමක් නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබූ බවයි වාර්තා වන්නේ. 1985-86 වකවානුවේ මේ තත්ත්වය වෙනස් කිරීමටත් සෝවියට් බලධාරීන් කටයුතු කළ බව සඳහන් වෙනවා. අංක 6 ලෝක ප්‍රකට පොත් විශාල සංඛ්‍යාවක් සෝවියට් දේශය තුළ තහනමට ලක් වුණා. සෝවියට් පාලකයන් සිය මතය සමාජගත කිරීමට සහ තම මතයට පටහැනි මතයන් දරන්නන් මර්ධනය කිරීමට කටයුතු කළ බව නොරහසක්. අපි ඔබට සෝවියට් රහස්පත්තු සේවය වූ KGB සංවිධානය පිළිබඳව ගෙනාපු වීඩියෝ එක ඔබ නැරඹුවා නම් ඔවුන්ගේ හැසිරීම් රටාව මොන ආකාරයකින්ද පැවතුනේ කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. මෙහිඳා ඔවුන් සිය මතයට විරුද්ධ මතයන් නිරූපණය වන කිසිදු දෙයක් සමාජගත වෙන්නට ඉඩකට ලබා දුන්නේ නැහැ. මේ ආකාරයෙන් ලෝකයේ ඉතාම ජනප්‍රිය කෘතීන් ගණනාවක් ඔවුන් සෝවියට් දේශය තුළ බෙදා හැරීමක් තහනම් කළා. මේ විදිහට තහනමට ලක් වූ කෘති අතර ඩැනියෙල් ඩෙෆෝගේ රොබින්සන් ක්‍රූසෝ, බෝරිස් පැස්ටර්නගේ ඩොක්ටර් ෂිවාගෝ, මිකායි බුල්ගකෝවගේ මාස්ටර් ඇන් මාගරීටා, හච් ජී වේල්ස් පණිවිඩයාගේ රෂ්‍යා ඉන් ෂැඩෝ සහ ව්ලැඩිමීර් නබකෝච්ගේ ලොලීටා වැනි ලෝක ප්‍රකට පොත් ගණනාවක් තිබුණු බවයි වාර්තා වන්නේ. අංක 5 සෝවියට් දේශය තුළ පාසල් පද්ධතිය හරිම විනයානුකූලයි. සාමාන්‍යයෙන් බටහිර රාජ්‍යයන්ට අතීතයේ සිට එල්ල වූ චෝදනාවක් තමයි පාසල්වල සිසු සිසුවියන්
ගුරුවරුන් හා පාසලේ විනය පද්ධතියේ රහිව ගිය විට ඒට දඬුවම් නොපැනවීම මගින් ඒ දරුවන් නිසියාකාර හික්මීමක් නොමැති දරුවන් බවට පත්වෙනවා කියන කාරණේ. නමුත් සෝවියට් දේශය තුල ඒ ආකාරයේ කිසිදු හැසිරීමකට කිසිම ඉඩකඩක් ලැබුණේ නැහැ. දරුවන් පාසල් විනය නීතිවලට අවනත විය යුතු සේම උන්ට පිළිවෙලට ඇඳුම් පැළඳුම් සහ බාහිර ස්වරූපයේ පවත්වා ගැනීමත් අනිවාර්ය දෙයක් වුණා. හැම ශිෂ්‍යයෙක්ටම පාසල් නිල ඇඳුමක් තිබු අතර ඒ ඇඳීම අනිවාර්ය වුණා. ගැහණු දරුවන්ට නිහාලේපන කිරීම සහ පිරිමි දරුවන්ට කොණ්ඩේ කොටට කැපීමත් අනිවාර්ය දෙයක් බවට පත් වුණේ. එසේ නොවුනහොත් දරුවන්ට දඬුවම් කිරීමේ පූර්ණ අයිතිය එවකට සෝවියට් ගුරුවරුන්ට තිබුණු බවත් සඳහන් වෙනවා. දරුවන් ඉතා සරල ආකාරයෙන් පාසල් පැමිණිය යුතු අතර සමහර විදේශ විබ්බඩවි සඳහන් කරන ආකාරයට ඔවුන්ට කරාබු පැළඳීම පවා තහනම් වෙලා තිබුණේ. අංක 4 රතුපාට කොකාකෝලා වෙනුවට සුදු කොකාකෝලා. දැන් මේක ටිකක් අමුතු කතාවක් වගේ ඔබට තේරෙනවා ඇති. 1930 දශකයේ වගේ කොකාකෝලා සෝවියට් රුසියාවට හඳුන්වා දුන්නා. හැබැයි ඔබ දන්නවද කොකාකෝලා ලෝකයේ අසාර්ථක වුණු එකම රට සෝවියට් දේශය කියලා. කොකාකෝලා වලට රුසියාව තුළ හොඳ ආරම්භයක් ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ. සෝවියට් පැසියන් වොඩ්කා වැනි අවර්ණ බීම වලට උරු වෙලා හිටපු එක ඒකට හේතු වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. කොමුණත් දෙවන ලෝක යුද්ධ සමයේ කොකාකෝලා සමාගම යුද පෙරමුණේ සිටි මිත්‍ර හමුදා සෙබළුන්ට නොමිනේ කොකාකෝලා වීම සිද්ධ කරලා සැහෙන ජනප්‍රියත්වයක් අනෙක් රටවල් අතර දිනාගෙන තිබුණා. මේ නිසා යුද්ධයෙන් පස්සේ නැවත කොකාකෝලා ටිකක් වෙනස් විදිහකට නිෂ්පාදනය කරන්න කියලා සෝවියට් යුද නායකයෙක් වුණු ජෝජි සුකෝව් විසින් කොකාකෝලා සමාගමට උපදෙස් දීලා තිබුණා. මේ අනුව තමයි වොඩ්කා වල පැහැයෙන් යුතු සුදු පැහැති කොකාකෝලා වර්ගයක් හඳුන්වා දුන්නේ. ඒ තරමක් දුරට සෝවියට් දේශය තුළ ප්‍රසිද්ධ වූ බවත් සඳහන් වෙනවා. අංක 3 සෝවියට් දේශය තුළ වඩා ජනප්‍රිය වූයේ බොලිවුඩ් සිනමාවයි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව අතර සීතල යුද්ධයක් හටගත්ත කියන කාරණේ ඔබට අහන්නට ලැබිලා ඇති. ප්‍රසිද්ධ යුද්ධ ප්‍රකාශන ඔකලත් ඔවුන් ආර්ථිකමය වශයෙන් සහ තාක්ෂණික වශයෙන් එකිනෙකා අභිබවා යාමට විශාල උත්සාහයක නිරත වුණා. මෙන්න මේ හින්දා බටහිර නිෂ්පාදනවලට සෝවියට් දේශය තුළ ඉඩකඩ ක්‍රමෙන් හකුලලා දාන්න සෝවියට් පාලකයන් කටයුතු කරලා තිබුණේ. බටහිර සිනමාව වුණත් සෝවියට් දේශය තුළ වැඩි ඉඩකඩක් මේ නිසා හම්බුනේ නැහැ. මේ වෙනුවට ඔවුන් ආසියාතික දේවල් වලට රට විවෘත කරනවා. ඒ ආකාරයෙන් සෝවියට් දේශයට ඇතුළු වුණු ප්‍රධානතම දෙයක් උනේ බොලිවුඩ් සිනමාවයි. ඉන්දියානු සිනමාවට සෝවියට් දේශය තුළ විශාල ආකර්ෂණයක් තිබුණා. විශේෂයෙන්ම ඉන්දියා සුපිරි නළු රාජ් කපූර් සෝවියට් දේශය තුළ එවකට ජනප්‍රියතම චරිතයක් වෙලා තිබුණා කියලත් වාර්තාවල සඳහන් වෙනවා. අංක 2 ලෝක යුද්ධයේ අවසානය ඉක්මන් කළ සෝවියට් කෙල්ලෝ. දෙවන ලෝක යුද්ධයට මෙන්ම රුසියානු විප්ලවයටත් සෝවියට් කාන්තාවන්ගෙන් ලද දායකත්වය අතිමහත්. ඔවුන් ලෝක ඉතිහාසයේ වෙනත් රටක් නොකළ තරම් කැපකිරීමක් මේ අවදිවල සිදු කළ බවයි රුසියානු වෙබ් අඩවි වාර්තා කරන්නේ. ලෝක යුද්ධ සමයේ කාන්තාවන්ගෙන් සැදුම්ලක් විශේෂ ඒකකයක් ජර්මානුවන්ට තරු 20 වෙනි රාත්‍රී කාලයේදී පහර දුන්නා කියලා ඔබ අහලා තියෙනවද? මොවුන් ගුවන් සැබලියන් කණ්ඩායමක්. ජර්මානු බුද්ධියංශ ඔවුන් හැඳින්වුවේ නයිට් විචර්ස් නැත්නම් රාත්‍රී මායාකාරියෝ කියන නමින්. සතුරාට නොඇසෙන ලෙස ලං වෙලා එක්වරම නිවැරදි ඉලක්කයකට බෝම්බ හෙලන්න හැකියාවක් ඔවුන්ට තිබුණා කියලා සඳහන් වෙනවා. ඔවුන්ගේ ක්‍රමය වුණේ ඉලක්කය ආසන්නයට එනකොට ගුවන් යානා එන්ජිම උදාසීන කරන එක. ඒ සමගම වේගයෙන් පහළට එන ගුවන් යානය නිවැරදි ඉලක්කයට බෝම්බ අතහරිනවා. ඔවුන් ලං වෙද්දී සුළඟේ හඬ වැඩිවීමක් පමණක් ඇසෙන බවයි සඳහන් වන්නේ. හැබැයි සතුරා සූදානම් වන විට ඔවුන් බෝම්බේ හලාවස. මේ නිසා මේ විශේෂ බලඇණිය ලෝක ප්‍රකට වුණේ හරිම ඉක්මනින්. ඔවුන් සතුරු කඳවුරු විශාල ප්‍රමාණයක් විනාශ කරන්නට දායක වුණු හරිම සුවිශේෂී කෙල්ලෝ ටිකක් කියලායි වාර්තා කරන්නේ. රාත්‍රී කාලයේ කාටවත් හොයාගන්න නොහැකි විදිහට සුළඟක් වගේ අහසින් නැවිත් පහර දෙන නිසායි ඔවුන්ට නයින් විචස් නැත්නම් රාත්‍රී මායාකාරියෝ කියලා අන්වර්ථ නාමයක් පට බැඳිලා තිබුණේ. අංක 1 සෝවියට් දේශයේ අභ්‍යවකාශ තාක්ෂණයේ පුරෝගාමියෝ වුණා. ඇමරිකාව සහ සෝවියට් දේශය අතර හැම කටයුත්තක් සඳහාම එකිනෙකා පරයායාමේ සීතල යුද්ධයක් පැවති බව අපි ඔබට කලිනුත් සඳහන් කළා. මේ සීතල යුද්ධය හැබැයි එකතකට ලෝකයට වාසිදායක වුණේ නව තාක්ෂණයන් මේ යුද්ධය පාදක කරගෙන ඉතා ඉක්මනින් බිහි වූ නිසයි. අභ්‍යවකාශ තරණය කිරීමේ සටනේ මුල් කාලේ ඉදිරියෙන් සිටීමට සමත් වුණේ සෝවියට් වරු. මේ සටන ඇරඹුණේ තරමක් විශේෂ දෙයක් නිසා. සෝවියට් දේශය සහ ඇමරිකාව එක්ව අභ්‍යවකාශය තරණය කිරීමේ මෙහෙයුම දියත් කරන්න තමයි මුලින් ඉවිසගෙන තිබුණේ. හැබැයි ඇමරිකානු උප ජනාධිපතිව සිටි ලින්ඩන් ජොන්සන් මහත්මයාගේ යටිකූට්ටු වැඩ නිසා රුසියානුවන් මේ කිවිසුමෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. අවසානයේදී මධ්‍යස්ථ මතධාරියෙක් වුණු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහත්මයාට ප්‍රසිද්ධිය කියන සිද්ධ වුණා රුසියානුවන් තමන්ගේ උප ජනාධිපතිවරයාව විශ්වාස කරන්නේ නැහැ කියලා. කොමුනත් මුල් කාලයේ අභ්‍යවකාශ තරණය හැම මුල් පියවරක්ම තබනු ලැබුවේ සෝවියට් වරුන් විසින්. 1957 ඔක්තෝබර් 4 වෙනි දින ඔවුන් ලෝකයේ පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 චන්ද්‍රිකාව දියත් කළා. ඊට පස්සේ 1961 අප්‍රේල් 12 වෙනිදා ඔවුන් අභ්‍යවකාශ තරණය කළ පළමු මිනිසා වූ යූරි ගගාරින් අභ්‍යවකාශයට යවුවා. ඉන් නොනවතුණු ඔවුන්
1963 දී පළමුවරට කාන්තාවක් අභ්‍යවකාශයට යවනු ලැබුවා. එය වැලන්ටිනා තෙරස්කෝවායි. ලයිකා නම් බැල්ලිය අභ්‍යවකාශයට යවනු ලැබුවේ රුසියානුවන් විසින්මයි. ඉතින් මේ ආකාරයට සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය මුල් පියවරවල් ගණනාවක් තිබුණේ ඉතා ප්‍රබල රාජ්‍යයක් වශයෙන් එවකට පැවතුනේ. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයිබෝයි.